පිඟතුනි බුදුරන් වහන්සේ නමකගේ ශාසනයක අපට පැවිදි වෙන්න ලැබීම ඉතාම වටිනා වාග්ය කාරණාවක්. බුදුරන් වහන්සේගේ ශාසනයක පැවිදි වීම කියන කාරණාවේදී අපි බලන්නට ඕනේ අපට සැබෑවටම ලැබුණ පැවිදි ජීවිතය බුදුරන් වහන්සේගේ ශාසනයෙමද කියලා. මොකද පිඟතුනි අපි අද අපේ ශ්‍රී ලාංකීය සමාජය තුල ගත්තාම වෙන කොහෙවත් පැවිදි සමාජයක් නැහැ. එනිසා අපි හිතනවා පැවිදි වෙන සියලු දෙනාම බුදුරන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවාය කියලා. නමුත් පින්වතුනි ඉන්දිය සමාජයට ගිහිල්ලා බැලුවහම අදටත් තියෙනවා අතීතෙත් තිබුණා. ඒ තමයි පැවිදි සමාජයක් තිබුණා. විවිධ අය විවිධ විදිහට පැවිදි වෙලා ධර්ම විනයවල් ඉගෙනගෙන ප්‍රතිපදා හුරු කරනවා. එතකොට මේ පැවිදි ජීවිතය ගත කරන්න යොමු වෙන්නේ මේ සියලු දෙනාම භික්ෂු භාවයට යොමු වෙන්නේ මේ සියලු දෙනාම ශ්‍රමණත්වයට යොමු වෙන්නේ සියලු දෙනාම වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි. සත්‍ය හොයන්න දුකින් නිදහස් වීම සඳහාමයි ඒ සියලු දෙනාම අහන වෙන්නේ. එතකොට සියලු දුකින් නිදහස් වීම සඳහා ඒ විමුක්තිකාමී සමාජය තුළ ගිහිගිය අතහැරලා මහාන වෙනවා. ඒ ගිහිගිය අතහැරලා මහාන වෙලා විවිධ ධර්ම විනයන් තුළට යොමු වෙනවා. එතකොට ඒ සමාජය තුළම තමයි බුදුරන් වහන්සේගේ ශ්‍රාවක හැටියටත් ගිහිගිය අතහැරලා මහාන වෙන්නේ. මෙන්න මේ අතර වෙනස අපි තේරුම් ගන්නට වෙනවා. එහෙම වෙනස තේරුම් ගන්න බැරි වුණොත් එහෙම පින්වතුනි අපි අද ගොඩක් වෙලාවට හිතන් ඉන්නවා ඒ කවුරු හරි ගිහිගේ ඉක්මිලා සියලු දුකින් නිදහස් වෙන්න මහාන වෙනවා නම් සත්‍ය හොයන්න මහාන වෙනවා නම් ඒ සියලු දිනාම බුදුරන් වහන්සේගේ ශාසනය මහාන වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. අපි ඉගෙන ගන්න ධර්ම විනයත් එක්ක තමයි ඒක බුදුරන් වහන්සේගේ ශාසනයද නැද්ද කියලා තීරණය වෙන්නේ. මොකද ඒ අතීතයේ අදටත් ඉන්දිය සමාජය තුළ ගිහිගේ නික්මීල මහාන වෙන අය ඉගෙන ගන්න ධර්ම විනය තුළ සිල් රකිනවා, සමාධි භාවනා භාවිතා කරනවා, හිතන විදි කල්පනා කරන විදි යොමු වෙනවා. නිකන් නෙමෙයි ඒ අය අනාත්ම වශයෙන් දකිනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය දුක්ඛ ඉකරණාම වශයෙන් දකිනවා. ඒ වගේම අසකරණාසය දිවකය ආදී දේවල් අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා. මෙන්න මේ විදිහට වාසය කරන ප්‍රතිපදාවන් ඒ ධර්ම විනය තුළ තිබුණා. මොකටද නිවන් දකින්නට, දුකින් නිදහස් වෙන්නට, මොකකටද යාලා මහාන වුනේ? සබ්බ දුක්ඛ නිසරණ තන දුකින් නිදහසෙන්න කියන කාරණාවමයි. සබ්බ දුක්ඛ නිසරණ කියනකොට අපට අර පාලි භාෂාවක වචනත් එක්ක අපට මතක් වෙන්නේ බුදුරන් වහන්සේගේ ශාසනය කියලානේ. හැබැයි ඒක ඒ සමාජයේ විවහාරික භාෂාව. ඉතින් ඒ සමාජයේ ඉන්න අනික් අයත් ජරා මරණ දුකින් පීඩිත වෙලා දුකින් නිදහස් වෙන්නටයි මහාන වෙන්නේ. හැබැයි ඒ අයගේ ධර්ම විනය තුලත් පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් දකින ක්‍රමයක්, සිල් රකින විදියක්, භාවනා විදියක්. ඉතින් මේ සමාජයේ තුල තථාගත ශාසනයේ ධර්ම විනය වෙනස්ම එකක්. ඔවැනි සමාජයක. ඉතින් ඔවැනි ශාසනයකද අපි මහාන වුනේ, අපි මහාන වෙන්නේ කියන කාරණාව අපි බලන්න වෙනවා. එවැනි තථාගත ශාසනයකද මහාන වෙන්නේ? නැත්නම් අනිත් අයත් කරන්නේ සියලු දුකින් නිදහස් වෙන්න මහාන වෙන්නේ? හසර බය දැකලා දුකින් නිදහස් වෙන්න, ජාති වරණ ආදී දුකින් නිදහස් වෙන්න, කෙස් රැවුල් බාලා සිවුරක් පරෝගන, ඒ වගේම ගිවල් ගන්න පින්ඳ පාතියමින්, ඒ වගේම සිල් රකිමින්, වස් සමාදන් වෙමින්, පොහොය කරමින්, ඒ හැමදේම කරනවා. ඒක අපට විනී පිටකේ හම්බ වෙනවා. ඒ සෑම දෙයක්ම කරමින් හොඳ ධර්ම විනයක් ඉගෙන ගනිමින් භාවිතා කරන විමුක්තිකාමී සමාජයක් තිබුණා. ඉතින් ඒ අයයි අපි අතර වෙනසක් තියෙද නැත්නම් ඒ අයගේ දෙයක්ද අපි කරන්නේ කියන කාරණාව බලන්න වෙනවා. ඒ අයගේ දෙයක්ම නම් අපි කරන්නේ, වෙනස් වූ දෙය නෙවෙයි නම් කරන්නේ, ඒ අය බුදුරන් වහන්සේගේ ශ්‍රමණත්වයකට අදාළ අය නෙවෙයි. ඒ අයත් අන්‍ය වූ ශ්‍රමණත්වයකටමයි අදාළ වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් පින්වතුනි බුදුරන් වහන්සේගේ ශ්‍රමණත්වය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ධර්ම විනයත් එක්කනේ, වෙන දෙයක් එක්ක නෙමෙයි. එහෙනම් මොන ධර්ම විනයක් එක්කද අපි යොමු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ රූප වේදනා හඤ සංකාර විඥාන අනිත්‍ය ප්‍රණාම වශයෙන් දකින, අනාත්ම වශයෙන් දකින, සිල් දකින, ඊළඟට පැවිදි වෙන, ඊළඟට මේ උපසම් මේ පොහොය කරන ආදී ඒ කටයුතු කරන, ඒ වගේම තවත් විවිධාකාර විදිහට අනාත්ම වශයෙන් මම නොවන වශයෙන් දකිමින් වාසය කරන එවැනි ශාසනයකද නැත්නම් බුදුරණවහන්සේගේ ශාසනයද? අරව ඔක්කොම අනිත් ශාසනවල තියෙනවා. ඒක අපට හැම වෙනා පටම කෝසල චූල ශුන්්‍යත පච්ඡන්තිය ඊළඟට විනය පිටකය තුල ඊළඟ ගොඩාක් දේවල් වල අපට හම්බ වෙනවා ඒ කරුණ පිළිබඳව. එතකොට එවැනි ශාසනයකද මහණෝනේ බුදුරණවහන්සේගේ ශාසනයද? දැන් අර කරුණ එක්කනම් මහණලා තියෙන්නේ ඒ ශාසන තුල තියෙන ඉච්චරමයි. එහෙනම් ඉතින් ඒ අය අන්නේ තීර්ථකය වෙනවානේ. අන්නේ තීර්ථකෙන් ඉති අන්නේ තීර්ථක කියන්නේ මොකද්ද? වෙනත් වූ තොටපොළවල් පෙන්වන අය. ඒතකොට වෙනත් තොටපොළවල් පෙන්වන ශ්‍රාවක බවටයි පත් වෙන්නේ. එහෙම නැති වෙන්නට නම්
බුදුරන්වහන්සේගේ ධර්මයනේ. මොකද බුදුරන්වහන්සේගේ ධර්මයනේ? ඒ තමයි පින්වතුනේ අපට සත්තු සාසන සූත්‍රයේදී හම්බ වෙනවා, ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ උපසමය අභිඥාය නිබ්බානාය පිනිස පවතින ධර්ම විනයයි තථාගත ශාසනයේ ධර්ම විනය. අන්න ඒක තමයි ධර්ම විනය. මොකද ඒකාන්ත වශයෙන්ම ඒ ඉගෙන ගන්න කාරණාව සුඛියත්වයේ ඉක්මවන විදිහේ චින්තනයක් මෙහෙවන දෙයක්. ඒකාන්ත වශයෙන්ම. එතකොට දැන් ඒක ඒ පැහැදිලි කිරීම කරලත් උපාලි ස්වාමීන් වහන්සේට. ඒතර බලන්නකො මොකද මේ ශාසන සමාජයේ තුල ඒ කාලේ ඒ කියන්නේ ඒ ඉන්දිය සමාජයේ තුල මේ යහපත් දේවල් තිබුණේ සනිකරම විමුක්තිය හොයන. දැන් අර කරුණ කියනකොටම තේරෙනවා මේ සමාජය කොහොම සමාජයක්ද කියලා. එතකොට මේ ලෝකයේ ඉන්න කාරණාවේදී මේ ශාසනය තුල ඉන්නකොටත් ඒ කරුණ හම්බ වෙනවා. හැබැයි ඒක ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස පවතින හාස්තු ධර්මිනේ නෙමෙයි. ඒතර උපාලි ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ සදාරනවා ඔබ ඉගෙනගත් ධර්ම විනය ඒකා කියන්නේ ඔබ දන්න දේ ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස නැතිනම් ඒක කරන්න එපා කියනවා. ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස තියෙනවනේ ඒක කරන්න. ඒතර උපාලි ස්වාමීන් වහන්සේ මහාන වෙන්නේ වෙන තැනකට ගිහිල්ලා නෙමෙයි. එහෙනම් වෙන දෙයක් ඉගෙනගෙන නැහැ. ඒතකොට බලන්න එහෙනම් මේ ලෝකයේ සම්මුතිය තුළ නැත්නම් ලෝකයේ සමාජයේ පැවැත්ම තුළ තියෙනවා මොකද්ද? සැබෑ ශ්‍රමණත්වයට දාල කරුණු. එතකොට ඒ කාරණාවෙන් ඉස්මතු වෙන ධර්ම විනය ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධය පිණිස පවතන දේවල් නෙමෙයි. මොකද වෙන දෙයක් උපාලි සම්ම ඉගෙන ගත්තේ නැහැ. ඔහු ඉගෙන ගත්තේ ධර්ම විනය. එහෙමයි බුදුරණ දේශනා කරන්නේ. ඔබ ඉගෙන ගත්ත කාරණාව එක්ක. ඔබ දන්න කරුණු එක්ක. එතකොට උපාලි ස්වාමීන් වහන්සේ දන්න කරුණු වෙන කාගවත් ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් මේ සමාජයේ සම්මුතියත් එක්ක තියෙන කරුණු තියෙනවා. ඒක නෙමෙයි බුදුරණ වහන්සේගේ ධර්මය. ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධය උපසමය අභිඥාය නිබ්බානාය සම්බෝධය සංවත්ති කියන කාරණාව එක තියෙන එක. ඒ කියන්නේ මොකක්ද ඒකාන්ත නිබ්බිදා විරාගය? ඒකාන්ත නිබ්බිදා විරාගය කියලා කියන්නේ පින්වතුනි වෙන කිසි දෙයක් නෙමෙයි. සුඛියත්වය සක්කාය ඉක්මවන. සක්කාය ඉක්මවන්න ඕන විදිහට ලෝකේ විවහාර කරන ඒ කරුණු පාදක කරගෙනම යමක් නොලැබෙන විදිහේ සත්‍ය වූ විග්‍රහයක් පැහැදිලි කරලා තියෙනවා. යමක් ලැබෙන විදිහට නෙමෙයි. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි දන්නවා බුදුරණවහන්සේ පෙන්වනවා සක්කායදිට්ඨි පජානාති වෙන්න කියලා. ඉතින් සක්කායදිට්ඨි පජානාති වෙනකොට සක්කායදිට්ඨි පජානාති කියන කාරණාවයි තවත් එක්කෙනෙක් නම් ඒක පජානාති වෙන්නේ. දෙවනි පාර්ශවයක් ඉන්නවා නම් එතකොට එතන මම ඉන්නවා. ඒක සක්කාය නිරෝධය නෙවෙයි. ඒක ඒකාන සක්කාය නිරෝධය නෙවෙයි. මොකද දෙවනි පාර්ශවයක් ඉන්නවා. පජානාති වෙන්න කිව්ව සක්කායදිට්ඨිය. නමුත් දෙවනි පාර්ශවයකට ඒක පජානාති වෙලා තියෙන්නේ. පජානාති නෙමෙයි ඇත්තරම ලෝකයේ මට්ටමින් නිකම් ප්‍රකල්පණයකින් දැනගෙන. එතකොට තව පාර්ශවයක් ඉන්නවා. ඒ පාර්ශවය මොකද්ද එහෙනම්? එතන තියෙන දේ තමයි යන්න සක්කාය කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඔන්න ඔහොම වෙන්නේ නැති වෙන විදිහට ධර්ම විනයක් පෙන්වනවා. එහෙනම් අන්නේ ධර්ම විනය මොකද්ද කියලා ඉගෙන ගත්තොත් ඒ ධර්ම විනයේ පිණිසනම් යමෙක් යොමු වෙලා ඉන්නේ. අන්නේ යයි බුදුරණවහන්සේගේ ශාසනය මහාන වෙච්ච අය. බුදුරණවහන්සේගේ ශාසනයට කියන්නේ සැබෑම ධර්ම විනයට යොමු වෙච්ච අය. සැබෑම ධර්ම බුදුරණවහන්සේගේ ධර්ම විනයට යොමු වෙච්ච අය වෙන්නේ අන්නේ ඒකදී. ඊට පස්සේ සතිපට්ඨාන පුරුදු කිරීලා අනිත් අයගේ තියෙන එක අපට හම්බ වෙනවා. පෙස්සත් එක්ක ඒ සූත්‍රය තුලදී ඊළඟට බොජ්ජංග භාවිතයේ තියෙනවා අනිසාසන තුල ඒක අපට හම්බ වෙනවා බොජ්ජංග සංයුත්තේ සූත්‍ර ගණනාවකම නීවරණ ප්‍රහාණය කරනවා පංච නීවරණ ප්‍රහාණය කරනවා ප්‍රඥාව දුර්වල කරන ඒකත් අපට හම්බ වෙනවා බොජ්ජංග සංයුත්තේ ඊළඟට හතර බ්‍රහ්ම විහරණ වඩනවා ඒකත් බොජ්ජංග සංයුත්තේ හම්බ වෙනවා අනිත් අය කරන දේවල් එතකොට මේ හැම එකක්ම අනිත් අය කරනවා ප්‍රපංච දුරු කරනවා ඊළඟට උපාදාන දුරු කරනවා මේ හැම එකක්ම ඒ අය කරනවා එතකොට ඒ ශාසනයේ ඒ කටේ බුදුරණවහන්සේගේ ශාසනය නෙමෙයි. ඒ අයට ඒ අයගේ තුල අර අතිදින්නෙක් ඉන්නවා. අන්න ඒකයි වෙන්නේ සර්. අතිදින්නෙක් ඉන්නවා. අතිදින්නෙක් ඉන්න නිසා ඒ අයට සක්කාය ප්‍රහාණයක් එදෙන්නේ නැහැ. දැන් අපරත් අතිදින්නෙක් ඇතුව නම් මේ සියල්ලම තියෙන ධ්‍යාන භාවිතා කරන හැම දෙයක්ම කරනවා. ඒතකොට මේ සෑම දෙයක්ම කරත් ඒ අය අනේ තීර්ථක. කවුද ඒ අය? ඒ සියලු දෙනා අනේ තීර්ථක. ආනාපාන හතිය වඩනවා. හැම දෙයක්ම කරනවා. එතකොට ඔය කාරණාවලින් වින්ව සතගත ශාසනය මොකද්ද? ඒ කියන්නේ ඒකාන්ත නිබ්බිදා විරාගය. තව දෙවෙනි පාර්ශවයකට හම්බ වෙන්නක් කියන එක නැතුව. ඊතර වීම සම්පූර්ණයෙන් ප්‍රායෝගික වෙන එක. දැන් අපට හැම එකම දැන් පංචපාස්කන්ධය කියන දේවල් දකින්නවා කියනකොට ඒක හම්බ වෙන්නෙක් ඉන්නවා. ඊළඟට ආයතන අනිත්‍ය වශයෙන් දකින්නවා කියනකොට ඒක හම්බ වෙන්නෙක් ඉන්නවා. දැන් මොකද්ද තියෙන්නේ? තව දෙවෙනි පාර්ශවයක් ඉන්නවා. දෙවෙනි පාර්ශවයක් ඉන්න තැනදී ඒක තමයි සක්කාය. එතන තමයි එතෙන්දයි බුදුරණවහන්සේ ධර්ම විනය තියෙන්නේ. හැබැයි ලෝකයාට අර කරුණු එක්ක අර හතිපට්ඨානය පුරුදු කරනවා බොජ්ජංග වඩනවා පංච නීවරණ ප්‍රහාණය කරනවා හතර බ්‍රහ්ම විහරණ වඩනවා උපාදාන ප්‍රපංච ආදී දේවල් ප්‍රහාණය කරනවා රාග දේශ මොහ ප්‍රහාණය කරනවා ධ්‍යාන සමාපatti ලබනවා ඊළඟට අපට මේ මහායුව සූත්‍රයේදී හම්බ වෙනවා ලස්සන කරණාවක් මේ ඒ කරණාව ඥානයෙන් පස්සාම යථාර්ථ වශයෙන් දකිනවා කියලා හම්බ වෙනවා මේ ඔක්කොම අන්‍ය ශාසන තුල පතාක ශාසනේ නෙමෙයි ඉතින් බලන්න මේ සියල්ලක්ම අන්‍ය ශාසනේ ඒ සියල්ලන්ගෙම වෙන්න
ධර්ම විනයක් බුදුරණවහන්සේගේ ශාසනයේ තියෙනවා. අන්නේ ධර්ම විනය නම් ඉගෙන ගන්න කොච්චර අමාරුද? මොකද හේතුව කොච්චර ඉගෙන ගත්තත් පින්වතුනි ඒ සියලු දෙනාම අර අත්විඳින්නෙක් සහිතව අන්නේ ශාසන තුල තිබෙන ධර්ම විනයක, ඒ කියන්නේ අන්නේ ශාසන තුල ශ්‍රේෂ්ඨ ශාසන. මොකද බුදුරණවහන්සේ චූල සීනා සූත්‍රය පැහැදිලි කරනවා ඒයි බවත් ශ්‍රමණවරු කියලා. ඒ කියන්නේ බවත් කියන උතුම් ශ්‍රමණවරු. ඒතොර උතුම් ශ්‍රමණවරු ඉන්න ශාසනය. හැබැයි ශ්‍රමණ ඵල නැහැ. උතුම් ශ්‍රමණවරු හිටියද ශ්‍රමණ ඵල නැහැ. එතකොට උතුම් ශ්‍රමණවරු ඉන්න ශාසනයක ධර්ම විනයක් නම් අපිට තියෙන්නේ ශ්‍රමණ ඵල නැත්තම් ලෝකේ ශ්‍රේෂ්ඨයි. හැබැයි ලෝකේ ශ්‍රේෂ්ඨ වුණාට බුදුරණවහන්සේගේ ධර්ම විනය නැහැ. ඊතරණ ප්‍රතිපදාවක් නැහැ. එහෙනම් අපි බලමු බුදුරණවහන්සේගේ ධර්ම විනය තුළ ඊතරවන ප්‍රතිපදාව. ඒ කියන්නේ ඒ ධර්ම විනයට, ඒ කියන්නේ මේ අන්‍ය ශාසන වලින් වෙන්ව තියෙන මේ ධර්ම විනය. ඒ ධර්ම විනයට පැහැදිච්ච, ඒ ධර්ම විනයට යොමු වෙච්ච තැනදී සැබෑම ශාසන ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහේ, ඒ ධර්ම විනය ඉස්මතු වෙන විදිහේ ප්‍රායෝගිකත්වයට යමුවන්නේ කොහොමද කියලා. එහෙම නැතුව පින්වතුනි අපි අලුතෙන් ඒ කාරණා පටන් ගත්ත නැත්නම් අපි සිවුරු පොරවගෙන හිටියට, කෙස් බාලා හිටියට, පින්ඩපාත ගියාට, සමාධි ධ්‍යාන සමාපත්තිය ලැබුවාට, සතරපත් සතිපට්ඨානය කියලා එකක් වැඩුවට, බොජ්ජංග භාවිතා කරාට, පංච නීවරණ ප්‍රහාණය කළාට, ඊළඟට සතර බ්‍රහ්ම විහරණ වැඩුවට, ඊළඟට රාගදේශම ප්‍රහාණය කළාට, අසකන්නාසි දිවකය අනිත්‍ය වශයෙන් පුරණාම වශයෙන් දැක්කට, රූප වේදනාහන සංකාර විඥාන අනිත්‍ය පුරණාම වශයෙන් දැක්කට, අනාත්ම වශයෙන් අත්විඳට, ඊළඟට තණ්හා උපාදාන කියන මෙව ප්‍රහාණය වුණ බව අත්විඳට, ඒ අය බුදුරණවහන්සේගේ ශාසනේ නෙවෙයි. ඒක අපට ශේසනා ගණනාවකම හම්බ වෙනවා. ඒයි බුදුරණවහන්සේ ශාසනේ නෙවෙයි. මොකද මේ සියලු දෙනාට අත්විඳින්නෙක් ඉන්නවා. මේ සියලු දෙනාටම අත්විඳින්නෙක් ඉන්න දෙවෙනි පාර්ශවයක් තියෙනවා. ඕක නැතිව තථාගතයන් වහන්සේට ආවේනික ධර්ම විනය මොකද්ද? එහෙනම් අපට ඒ අලුතෙන්ම යොමු වෙන්න ඕනේ. දැන් මෙවැනි ශාසනයක්, මෙවැනි සමාජයක් තමයි මේ මධ්‍යදේශික සමාජය තියෙන්නේ. අදටත් තියෙනවා. අතීතෙත් තිබ්බා. අතීතෙ තිබිච්ච බවට කරුණු හම්බ වෙනවා සූත්‍ර තුලින්. අද තිබෙන බවට කරුණු හම්බ වෙනවා. අද මේ උගන්නන ඒ අතීත මේ ඉන්දියාවේ මේ ධර්ම විනයක් තියෙනවා. අද අපි ගොඩක් අර බාහිරින් මැනලානේ කට්ටිය නින්දා කරන්නේ. නමුත් ඒ ඍෂිවරු සහ ඒ වේදික තුල තියෙන ධර්ම විනයන් බලනකොට ඒ වගේ තියෙනවා. අදටත් ඒ කරුණු. එතකොට ඒ කරුණු අතරත් තියෙද්දී ඒ සමාජයක් අපිටුල තාම තියෙන ඒ සමාජයක් නම් අපි බුදුරණවහන්සේ වචනෙන් කියෙවුවට සරණ ගිහින්ද නැහැ. අර සමාජයේ අනිත් අයත් කරන දේ තමයි කරන්නේ. ඒ අය කරන දේ කොච්චර කරත් ඒ අය ධර්ම විනයට ආපු අය නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්ම විනයට ආපු අය නෙමෙයි. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්ම විනයට ආවනම් දැන් ඒකෙදි අපිට මහාවීව සූත්‍රයේදී හම්බ වෙනවා සුද්ධි අසුද්ධි කියන ඒවා ප්‍රහාණයි. ඒ කියන්නේ පිරිසිදු අපිරිසිදු කියන දෙකම නැහැ. දැන් අපිට පිරිසිදු තියෙන අපිරිසිදු අයින් කරන්න හදනවා. ඊළඟට හොඳ නරක කියන සාවාද්‍ය අනවද්‍ය කියන කර්ම දෙකම ප්‍රහාණය ප්‍රතිපදාව. අපි හොඳ එක කරන නරක එක අයින් කරනවා. ඒ කියන්නේ මේ සියල්ලක්ම ඉක්ම වෙන විදිය චින්තනයක් තමයි බුදුරණවහන්සේගේ ශාසනයේ තියෙන්නේ. ඒකෝර ඒ සියල්ලක්ම ඉක්ම වන බව ලැබෙනවත් නෙමෙයි හැබැයි. එකයි මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨ ස්වභාවය. හැබැයි මේක ලේසින් කරලා අල්ලන්න බෑ. අන්න ඒ නිසා මේ ශාසනයට යමු වෙන්න තියෙන එකම එක කාරණාව ඒ තමයි තව කෙනෙකුගේ, ඒ කියන්නේ ශ්‍රාවකයෙකුගේ, ඒක බහුජනිත සූත්‍රය තියෙනවා. ශ්‍රාවකයෙකුගේ උපකාරය, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙකුගේ උපකාරය, සක්කාය නිරෝධ වෙන විදිහට ධර්මය පෙන්වන කෙනෙකුගේ මුළු මහත් සම්පූර්ණ උපකාරය. එහෙම නොවුනොත් එයා රූප වේදනා සංකාර විඥාන එයා දකි අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් රූප හද ගන්ධ රස පහස ඒවත් දකි අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් පංච නීවරණ ප්‍රහාණය කරයි, හතිපට්ඨානයක් වඩයි, හතියක් දියුණු කරගනි, බොජ්ජංග භාවිතා කරයි, ඊළඟට සතර බ්‍රහ්ම විහරණ වඩයි, මේ හැම දෙයක්ම කරයි, සීල රකී, වස් සමාදන් වෙයි, පොහොය කරයි, මේ සෑම දෙයක්ම කරයි. හැබැයි ඒ අය කථාගත ශාසනීයට අයිති නෑ. මොකද හේතුව? ඒ සීල දිනාටම අර තමන් ඉක්මවන, කියන්නේ අත්විඳින්නේ ඉක්මවන කාරණාවට ඕන විදිහේ කල්යාණ මිත්‍රට නැමීමෙන් යුක්තව ප්‍රතිපදාවක් එයාලා තුළ ඇති වෙන්නේ නෑ. එහෙනම් අනිවාර්යෙන් ශාසනයට අලුතෙන් වෙනවා. ඒ කියන්නේ ශාසනයට අලුතෙන් ඉනවා කියන්නේ පින්වතුනි ගොඩාක් කාලයක් සිරු දාගෙන හිටියා කියන එකටවත් නෙමෙයි. ශාසනයට අලුතෙන් ඉනවා කියන්නේ ගොඩාක් කාලයක් මොනවාරි කර කර හිටියා කියන එකට නෙමෙයි. එයා ධ්‍යාන වඩලා තියෙන්න පුළුවන්. එයා හතිපටණ කියලා පුරුදු කරලා තියෙන්න පුළුවන්. හොඳ දේවල් කරලා තියෙන්න පුළුවන්. ඒවට නෙමෙයි. ඒ ඒ ඒ ඒවා අලුතෙන් වෙනවා. ඒවා මධ්‍යදේශික සමාජයේ ගතිය. ඒ ඒ කාරණාවෙන් නෙමෙයි අලුත් දෙයකින්නේ. අලුත් කෙනෙක් බවට පත් වෙන්නේ ඒ ධර්ම විනය. මොන ධර්ම විනයද? ඒකාන්ත නිබ්බිදා විරාගින් දෝදේ උපසමයේ පිණිස පවතින ධර්ම විනය. මෙන්න මේක ප්‍රායෝගිකව සිදුවීම. ඒ කියන්නේ කොහොමද? ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස තියනවා කියන්නේ. ඒ කියන්නේ එතනදී අර අත්විඳින්නෙක් එක්ක, ඒ කියන්නේ සක්කායක් එක්ක ලැබෙන කාරණාව නැතුව කෙනෙකුට නැමිලා, කල්යාණ මිත්‍රයෙකුට සම්පූර්ණයෙන් නැමිලා, ඊතරණ ප්‍රතිපදාවෙන් යුක්ත වීම. ඒක තමයි සැබෑම ධර්ම විනය වෙන්නේ.
ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ නවකයෙකුට මෙවැනි සමාජයකට මේ විදිහ පරිසරයක හිටපු ඉඳලා ඉන්න එවැනි කෙනෙක් විශේෂ වූ ධර්ම විනයක් තියෙන බුදුරණවහන්සේගේ ශාසනයේ. ඉතින් අර සියල්ලක්ම තියෙන සමාජයක එවැනි සමාජයක විශේෂයෙන් වූ බුදුරණවහන්සේගේ ධර්ම විනයට අලුතින් යමෙක් යොමු වුණා නම් ඒ කෙනාට තියෙන පළවෙනිම කාරණාව තමයි ආචාර්යෙකුට සම්පූර්ණයෙන්ම නැමිලා ඉන්න එක. ඒක බුදුරණවහන්සේ වෙනමම වත් පිළිවෙත් හැටියටත් පෙන්වා දෙලා තියෙනවා අලුතෙන් පහන වෙන කෙනෙකුට. එතකොට සම්පූර්ණයෙන්ම නැමිලා ඉන්නේ කියන්නේ යාට කිසි දෙයක් කරන්න අයිතියක් නැහැ, හිතන්න අයිතියක් නැහැ. ඔක්කොම කියන්න ඕනේ උපාධ්‍යායන වහන්සේට, ආචාර්යයන් වහන්සේට. කතා කරන දේවල්, හිතන දේවල්, කිය කරන දේවල් ඔක්කොම කියන්න ඕනේ. මෙන්න මේ විදිහට යොමු කිරීමක් බුදුරන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ ශාසනයේ මූලාරම්භ ඉඳලම දැනෙන විදිහට පුරුදු කරනවා. ඊළඟට එවැනි කෙනෙකුට බුදුරන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේ විදිහක සතිපට්ඨානෙ හික්මවන්න කියලා. ඔන්න බලමු එහෙනම් අන්‍ය සතිපට්ඨානයකට, අන්‍ය බොජ්ජංග, අන්‍ය කාරණාවට වෙනස් වූ බුදුරන් වහන්සේගේ ශාසනය තුළ සතිපට්ඨානෙ මොකද්ද කියලා. මේ කාරණාව අපි නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් පින්වතුනි, අපි සතිපට්ඨානය කියලා වඩන දේ මොකක්ද? අන්‍ය ශාසනය තුළ තියෙන කාරණා. බොජ්ජංග කියලා වඩන දේ මොකද්ද? අන්‍ය ශාසන තුළ තියෙන කාරණා. ඒ නිසා අපි දැනගන්නට ඕනේ නවක කෙනෙකුට මේ ශාසනයේ සතිපට්ඨාන, ඒ කියන්නේ මේ ධර්ම විනයද, ඒ ධර්ම විනය වෙනටත් ඕනේ. ඒ කියන්නේ මහාන විචිකේමට නෙමෙයි නවකයා කියන්නේ. ඊළඟට රූප දහන සංකාර විඥාන මේ අනිත්‍ය වශයෙන් දකින්න කෙනා නෙමෙයි නවකයා කියන්නේ. ඒ වන්නේ ශාසන. අන්‍ය ශාසනත් ඒවා තියෙනවා. අසකන්නා ජීවකය කියන ඒවා අනිත්‍ය වශයෙන් දකින්න එක නෙමෙයි. මේ ප්‍රඥාණීය ප්‍රහාණය කරන එක නෙමෙයි. ඊළඟට උපාදාන ප්‍රපංච ආදීද ප්‍රහාණය කරන එක නෙමෙයි. ඒවා අනිත්‍ය ශාසන තුලක් තියෙනවා. මේ ධර්ම විනය විශේෂ ධර්ම විනයට පැහැදිච්ච කෙනා තමයි නවකයා කියන්නේ. අන්නේ නවකයා හික්මවන්න ඕන විදිය, නැමුණට පස්සේ හික්මවන්න ඕන විදිය, සතිපට්ඨානෙ හික්මවන්න ඕන විදිය. ඒ කියන්නේ අර සතිපට්ඨානෙ නෙමෙයි, හතාගත සතිපට්ඨානෙ හික්මවන්න ඕන විදිය බුදුරණවහන්සේ ශාලා සූත්‍රය ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. අපි ඒ නිසා ඒ සූත්‍ර කාරණාව එකම අපි ඒ කාරණා මොකද්ද කියලා හොයලා බලමු. එතෙක් පින්වතුනි, ඒ කට්ටිය ආ නවක භික්ෂූන් කියන ගණයටත් නෙමෙයි, අන්නේ ශාසන වල ධර්ම විනයකට පැහැදිලිච්ච අය කියන ගණයටයි යන්නේ. අන්නේ ශාසන තුල, ඒ කියන්නේ අන්නේ ශාසන තුලත් ඒක තියෙනවා. ඒක අපට දේශනාවෙම හම්බ වෙනවා. එතකොට අන්නේ ශාසන තුල ධර්ම විනයට පැහැදිලිච්ච පිළිසයි. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ වචනේ විතරයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මොකද පැවිද්ද සිවුරු දාගන්න එකත් අන්නේ ශාසනයේ තියෙනවා. කෙස්බාන එකක් තියෙනවා, පිණ්ඩපාතන එකක් තියෙනවා. ඒ බාහිර චර්යාවත් එහෙමම ඒක අපට හම්බ වෙනවා. අර විනය පිටකේ කුඩ ඉහළන් යන අවස්ථාවකදී, කුඩ ඉහළනවා සෙරපු දානවා යන අවස්ථාවකදී එක්තරා උපාසකෙක් කියන නෑ නෑ අපේ භික්ෂුන් නෙමෙයි කියලා බලනකොට ඒ අයම තමයි. ඇයි වෙන ස්වරූපයෙන් වෙනසුත් නැහැ, වෙනුමෙන් වෙනසකුත් නැහැ. කරන කාරණාවත් අර විදියම නම් කරන්නේ. ඉතින් ඒකත් වෙනසක් නැහැ. එහෙනම් සතාගත ශාසනයේ වෙනස් වූ කාරණා මොකද්ද? මෙන්න මේක අපි ඉගෙන ගන්නට වෙනවා. ඒක ඉගෙන ගන්න අපට ඒ නවක අලුතෙන් එන කෙනෙක්, ධර්ම විනයට අලුතෙන් එන කෙනෙක් හික්මවන්න ඕන විදිය බුදුරණවහන්සේ, ඒ නැමිච්ච කෙනෙක් හික්මවන්න ඕන විදිය මේ ශාලා සූත්‍රයේදී පැහැදිලි කරනවා. අපි ඒක පොඩ්ඩක් බලමු.